Fanno. ගරු හිටපු අමාත්‍යවරු මන්ත්‍රීවරු සමාජ ක්‍රියාකාරිකයන් වෘත්තීය වේගයෙන් ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි. මිතුරුනි, අපිට මේ එළඹෙන ජනාධිපති වරණය ඊළඟ අවුරුදු පහට ජනාධිපතිවරයෙක් තෝරන මැතිවරණයක් පමණක්ම නෙවෙයි. මේ ඉදිරි දශක දෙකක අපේ රටේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන ප්‍රධාන සංදිස්ථානය. ඒ මොකද අපි දන්නවා අපිට මේ 2029 දී ගෙවා නිම කිරීමට තිබිච්ච විදේශීය වෙළඳපොළෙන් ලබාගත් ණය ගෙවීම අපි 2039 දක්වා කල් දමාගෙන තිබෙනවා. ඒ වගේම දේශීය ණය ආදී සියල්ල ගෙවීම අපි 2042 දක්වා කල් දමාගෙන තිබෙනවා. එනම් තව අවුරුදු 18ක් දශක දෙකකට ආසන්න කාලයක් අපිට අතීතයේ ණය ගෙවන්නට සිදු වී තිබෙනවා. ඒ නිසා නැවත නැවත වතාවක් මේ රට යලි යලි බංකොලොත් වීමේ අනතුරක් පවතින බව අප සියලු දෙනාම දන්නවා. විශේෂයෙන්ම 2028 දක්වා අපට සාමාන්‍ය ණය ගෙවීමක් කරාට පසුව 2028 සිට නැවත එකවර දේශීය විදේශීය ණය ගෙවීමට අපේ ජනතාවට සිදු වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි ඉදිරි දශක දෙක අපේ රටට අතිශය තීරණාත්මකයි. මේ වසර පහ ඉදිරි වසර පහේ ජනාධිපතිවරයා ආණ්ඩුවත් ගන්න ක්‍රියාමාර්ගය අපේ දූ දරුවන්ට අතිශයින්ම තීරණාත්මකයි. ගිය වසරේදී මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ රටේ ජනගහනය කුඩා වුණා, සංකෝචනය වුණා 1,44,000. උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය හා රටින් පිටව ගිය ප්‍රමාණය සලකා බලනකොට මේ ජනාධිපති වරණය තීරණය කරන්නේ හැම වසරකම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටින් පිටව යනවාද, මිලියන සංඛ්‍යාවක් මේ රට තුල ඉන්න ජනතාව අතිශය දුක්ඛිත ඉරණමකට පත් වෙනවාද, අප විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්ත මෙරටේ ස්වෛරී භාවය අපි දැනටමත් පසුගිය 2022 අප්‍රේල් 12 වෙනිදා විදදමා අවසන් ඒ ස්වෛරී භාවය අපි නැවත දිනා ගන්නවාද කියන බලගතු අභියෝග රැසකට තමයි ඉදිරි ජනාධිපතිවරයා ඉදිරි ආණ්ඩුවත් පත්වන්නේ මිටෝ. අනේ නිසා තමයි මේ ජනාධිපති වරණය අනාගතයේ සඳහා අපට අතිශය වැදගත් වෙන්නේ. ඒ වගේම මේ ජනාධිපති වරණය තමයි රට පුරා සියලු ජන කණ්ඩායම් වලට, සියලු ජනතාවන්ට මිලියන 17ක් වෙච්ච ජනතාවට මේ රටේ අනාගතය වෙනුවෙන් තීරණ ගැනීමට රට බංකොලොත් භාවය ප්‍රකාශ කළ පසු, රටේ ස්වෛරී භාවය අපේ නායිමියන් අතර පත් වූවාට පසු, අපේ දේශ සීමා අපට අහිමි වූවාට පසු ඒ වෙනුවෙන් පවත්වන ප්‍රධාන මැතිවරණය අපේ ඉරණම තීරණය කිරීම සඳහා. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඍජු මහජන නැගිටීමකින් රටේ ජනාධිපතිවරයා රටේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් පළවා හැරීමෙන් පස්සේ පවත්වන පළමු ජනාධිපති වරණය, පළමු මැතිවරණය මේ මැතිවරණයයි මිටෝ. ඒ වගේම මේ මැතිවරණය විසින් පසුගිය 2022 වර්ෂයේ මැයි 9 වෙනිදා මේ රටේ ජනතාව මහමගට ඇවිල්ලා පළ කරපු ප්‍රකෝපයේ වේදනාව, පසුගිය 2022 ජූලි 9 වෙනිදා 300,000 ආරක්ෂක හමුදා පිරිවරාගත් ජනාධිපතිවරයෙක් ගෙදර යවපු ඍජු මහජන නැගිටීම, ඒ වගේම ඒ මහජන නැගිටීම පාවිච්චි කරලා රටේ පාර්ලිමේන්තුව ගිනි තියලා මේ රට බංගලි දේශය වගේ අනීතික අරාජික රටක් බවට පත් කිරීමට අන්දවාදී බලවේග උත්සාහ කරපු අවස්ථාවේ එයක් වළක්වපු මේ රටේ මහජන බලවේගයට දීප්තිමත් අවස්ථාවක්, අද්විතීය අවස්ථාවක් ඇති වෙලා තිබෙනවා. තමන්ගේ ඒ ප්‍රකෝපය, තමන්ගේ ඒ පරිකල්පනය තමන්ට අත්‍යච්ච මේ මහා ඛේදවාචකයට අවිහිංසාවාදීව ඡන්දයෙන් පිටුටින්. එනිසා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ඒ අද්විතීය අවස්ථාව මේ ජනාධිපති වරණයේදී අවිහිංසාවාදීව පාවිච්චි කරන්නේ කියන ඉල්ලීම අපි ඔබ හැමගෙම කරනවා මිටෝ.
ඒ වගේම අද අපිට ඇහෙනවා 76 වසරක සාපය පිළිබඳ කතාව. 1948 අප ලබාගත් නිදහස, 1972 මේ රටේ ජන රජයක් වීමෙන් පසු ඇතිවෙච්ච මේ තත්ත්වයන් පිළිබඳව, අද අපි රටේ මේ පත්වලා තිබෙන තත්ත්වය පිළිබඳව තිබෙන මේ ඛේද වාචකයේ වග උත්තර කරුවන් කවුද කියන එකට අද බරපතල මහජන සංවාදයක් පැන නැගී තිබෙනවා. අපි සියලු දෙනාම දන්නවා මිත්‍රවරුනි, මේ රටේ යම් යම් අවස්ථාවල මේ රටේ දේශපාලනයේ අපගේ නියලිච්ච දේශපාලන නායකයින් අති බරපතල වැරදි සිදු වෙච්ච බව. නමුත් මේ රට කිසිම අවස්ථාවක, මෙතන හිටපු යුද හමුදාපතිවරුත් ඉන්නවා, කිසිම අවස්ථාවක යුද ගැටුම් ඇති වුණා, ඒ වගේම රාජ්‍ය අස්ථාවරණ තත්ත්වයන් ඇති වුණා, කැරලි කෝලහල ඇති වුණා, ස්වභාවික විපත් ඇති වුණා, මෙවැනි සියලු තත්ත්වයන් තිබුණත් මේ රට ඉතිහාසයේ කිසිම අවස්ථාවක හමුදා පාලනයකට යටත් වුණේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කරගෙනයි අපි ඉදිරියට ගියේ. ඒ නිසා අපට පේනවා මේ 76 වසරක ඉතිහාසය තුල අපට වැරදුණු තැන්, අපට හරි ගිය තැන්, අපට ධනාත්මකව සිටිය හැකි තැන්, අපට ඍණාත්මකව සිටිය හැකි ප්‍රවාහයන් දෙකක් අපි හඳුනාගෙන තියෙනවා මිත්‍රෝ. මේ රටේ අපේ ඍණාත්මක ප්‍රවාහය අපි හඳුනාගත්තෝ. මේ රට අද මෙතෙන්ට පත්වලා තියෙන මේ ඛේද වාචකය ගැන අපි කල්පනා කරලා බැලුවොත් මේකට වගකීම් කවුද කියන එක පිළිබඳව කොටින්ම කිව්වොත් නිවරදිව වරදකරුවන් හඳුනා ගැනීමට අපි සමත් විය යුතුයි. අපිට පේනවා මේ 76 වසරක ඉතිහාසය තුල මේ තත්ත්වයට මේ රට පත්වන්නට ප්‍රධාන එක හේතුවක් තමයි මේ රට තුල ඇතිවෙච්ච ප්‍රචණ්ඩ කැරලිකාරීත්වය. ඒකමත කරලා අපට ගමන් කරන්න බෑ. ලේ පිටක්වත් නොසොල්ලා නිදහස ලබාගත්තයි කියලා උදම්මනපු අපිට සැලකිය යුතු ලේ ප්‍රමාණයක් වගුරුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිදහසත්, ඒ ස්වෛරීත්වයත්, ඒ ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරගන්න මිත්‍රෝ. ඒ නිසා මතක තබා ගත යුතුයි මේ රට නිදහසෙන් පස්සේ 108ක ආර්ථික වර්ධන වේගයක් 1978දී අත්පත් කරගත්තා. ඒ අත්පත් කරගත් ආර්ථික වර්ධන වේගය මේ දක්වාගෙන ගියා නම් මේ රට අද සංවර්ධිතයි කියන රටක් බවට පත් වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණා. ඒ තර නතරුනේ ඇයි? එදා අපේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 290කින් ආරම්භ වුණේ. ඒ තත්ත්වය අපිට අහිමි වෙලා ඒ සංවර්ධිත රටක් වෙනුවට මැදි ආදායම් රටක් බවට පත් වෙලා, මැදි ආදායම් රටක් හරහා ඉදිරියට යනවා වෙනුවට බංකොලොත් රටක් බවට පත් වෙන්නට ප්‍රධාන හේතුවක් උනේ මේ කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය. මේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු මරු පහර, මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ රාජතාන්ත්‍රිකයෙක් වන ශිවශංක මෙනන් එතුමාගේ චොයිසස් නැමැති කෘතියේ කියලා කියනවා, ජනතා විමුක්ති පෙරමුණක් එල්ටීටී සංවිධානයක් සිදු කරපු ඒ දවැන්ත කැරලිකාරී ප්‍රවාහය නිසා මේ රටට අහිමි වෙච්ච ජාතික ආදායම ඩොලර් බිලියන 200ක් කියලා. ඒ නිසා අද අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37යි. විදේශ වලට තියෙන අපේ ණය ප්‍රමාණය එමෙන් පස් ගුණයක්. මේ රටට අහිමි කරපු අය අද මේ රට ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වීම තරම් ඓතිහාසික විහිළුවක්, ඓතිහාසික ඛේද වාචකයක් තවත් නැහැ මිත්‍රෝ. ඒ නිසා පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ පිටතට කිසිම අවස්ථාවක මේ රට පැන්නේ නැහැ. අවස්ථා කීපයක වෙනි උත්සාහයක් තිබුණත් ඒ වළක්වා ගන්නට තරම් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද අයිතිය, ස්වයං ඒ වගේම ස්වාධිපත්‍ය පිළිබඳ, පරමාධිපත්‍ය පිළිබඳ අදහස අපේ ඇටමස් ලේ නහරවලට විතරුනේ කාලෙදිලා ඉවරයි මේ රටේ ජනතාවගේ. ඒට එරෙහිව කටයුතු කරපු කිසිම අවස්ථාවක ඒ සාර්ථකුන් නැත්තේ ඒකයි. ඒ නිසා ඒ සාර්ථකත්වය වළක්වාගමින් රට මෙතනට අද ඇද දැමීමට ප්‍රධාන වග උත්තරකරුවෙක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අභියෝගයට ලක් කරලා ප්‍රචණ්ඩ කැරලි මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ දැරි. ඒක අන්තිම උත්සාහය තමයි 2021 අර ජූලි 9 වෙනිදා පාර්ලිමේන්තුව ගිනි දැමීමට මේ මෙතන පාර්ලිමේන්තු මංසන්ධියට පැමිණිච්ච ඒ විප්ලවකාරී කියන කණ්ඩායම තමයි ඒක අවසාන අපට ලැබිලා තියෙන අත්දැකීම. මේ රටේ මහජනයා විසින් එදා සමාජ මාධ්‍ය මගින් ආයාචනා කළ පාර්ලිමේන්තුව ගිනි තියලා බංග්ලාදේශයේ වගේ නීතියක් නැති අරාජිකත්වයට පත් කරලා රට ප්‍රචණ්ඩ මාර්ගයට ගෙනියන්න කරපු ආරාධනය
මේ රටේ ඒ විරෝධතාකරුවන් ප්‍රතික්ෂේප කළා මහ පාරදී පරාජය කළා. අපි කියනවා ඒ අය අද විවිධ ප්‍රජාතන්ත්‍රවාදී සමුපිලි අතරගෙන ඇවිල්ලා කියනවා ඒ සමුපිලි වලට යටින් තියෙන ඒ ලේතවුරු ඉතිහාසයක් ලේතවුරු ආත්‍යාශයක් ඒ අදිෂ්ඨානයක් ලබන 21 වෙනිදාට මේ රටේ අවිහිංසාවාදී ඡන්දයෙන් පරාජය කරන්න ඉදිරියට එන්න දෙලා ඔබ හැමෝගේම අපිලා හිතනවා. ඒ වගේම අපි පිළිගන්න ඕනේ මේ රටේ විශේෂයෙන්ම අපගේ පාලක පන්ති විසින් පාලක කණ්ඩායම් විසින් මේ රට ඉතාම හොඳින් කළමනාකරණය කළා නැහැ. මේ රට ආර්ථිකය කළමනාකරණය කළා නැහැ. දූෂණය වංචාව කියන එක අද මේ රාජ්‍යයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය දේපළ මංකොල්ල කෑම රාජ්‍ය අත්පත් කරගෙන යන ක්‍රියාදාමයක් බවට අද ජාවාරංකාර පන්තියක් බිහිවලා තිබෙනවා. මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයට අතපොවමින් මේ රටේ නීතිය විමර්ශනය කරන ක්ෂේත්‍රයට අතපොවමින් රාජ්‍ය පුරා පිළිකාවක් හැටියට මේ ජාවාරංකාර පන්තියේ ව්‍යාප්තිය අද අපිට පේන්න දෙනවා මිත්‍රවරුනි. මේ රාජ්‍ය මේ ජාවාරංකාර පන්තියේ නැවත වතාවක් මේ රටේ මහ ජනතාව අතට ඒ පරමාධිපත්‍ය අත්පත් කර දීම කවුරුන් හෝ විසින් හෝ නායකත්වයේදී කළ යුතු දෙයක්. ලබන සැප්තැම්බර් 21 වෙනිදාට මහජන ගඟක් හැටියට උතුරු දකුණු නැගෙනහිර බටහිර සියලුම දෙනා එකතු වෙලා මේ රටේ මේ අපට අහිමි කරන ලද පරමාධිපත්‍ය අපට මේ 76 වසරක් තුල ආපු මේ දූෂිත පිළිකාවේ මේ පරමාධිපත්‍ය අපට අහිමි කරපු රාජ්‍ය නැවත අත්පත් කර ගැනීමට ක්‍රියා කරන්නට මේ මැතිවරණ ක්‍රියාවලිය යොදා ගමු කියලා අපි ඔබ හැම දෙනාටම යෝජනා කරනවා මිත්‍රවරුනි. ඒ වගේම මේ 76 වසරේ කිසිවක් සිදු නොවිලා නැහැ. කිසිම දෙයක් සිදු නොවි තිබුණේ නැහැ. අපර නිදහස ලැබෙනකොට මේ රටේ කීයද අපගේ ආයු කාලය? අවුරුදු 54යි. අද කාන්තාවකගේ ආයු කාලය විතර අපේ වෛද්‍යාචාර්යතුමිය වෛද්‍යතුමා ඉන්නවා. අද අපේ කාන්තාවකගේ ආයු කාලය අවුරුදු 79යි. ඉරණියතුමගේ ආයු කාලය අවුරුදු 76යි. අද මේ රටේ තාමත්ම කවුරු විරුද්ධ වුණත් කවුරු නැති වුණා. මේ රටේ පත්කල පාර්ලිමේන්තුව තුල කමිටුවක් අපට අවශ්‍ය කවර ආකාරයේ සෞඛ්‍ය සේවයක්ද කියලා තීරණය කරා. අපට අවශ්‍ය රක්ෂණයක් වගේ ගෙවීම් කරන සෞඛ්‍ය සේවයක්ද නැත්නම් නිදහස් සෞඛ්‍ය සේවයක්ද කියලා 1952 දී ඒ සේනානායක ආණ්ඩුව අවස්ථාවේදී මේ රටට අවශ්‍ය කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවයක් කියලා තීරණය කළා. ඒ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිඵල තමයි මිත්‍රවරුනි අපි මේ සජිත් ප්‍රේමදාස මහත්තයාමම රජිත් බණ්ඩාර රජිත් මතුංගාඩාර මැතිතුමා අපේ බන්දුචාන් සේකර අපි ඔක්කොම අවුරුදු 54කට වඩා වැඩියයි. අපි ඒ පැරණි අතීතයේ ජීවත් වුණා නම් මෙලහට අපි මියගිය පිරිසක්. අපි අද මෙතන ඉන්නේ මේ රටේ ඒ නායකයින් විසින් අපට උරුම කරපු නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිඵලයක් හැටියට. ඒක මේ 76 වසරක් තිස්සේ දුක් විඳය. මේ 76 වසරම ජාවාරංකාරව රටපාලනය කළේ කී කිය ඒකට අපහාස කරන්න අපිට බෑ මිත්‍රෝ. අපි අද ඇමරිකා එක්සත් ජනපදයේ ආව කාලයට සමාන ආව කාලයක් භුක්ති විඳින පළමු පන්තියේ රටක් බවට පරිවර්තනය වුණේ මේ අවුරුදු 76 දී ධනාත්මකව මේ ක්‍රියාවලියට මැදිහත් වෙච්ච සේනක විදුලිය වැනි වෛද්‍යවරුන්ගේ සිට වර්තමාන වෛද්‍ය පරපුර දක්වා ආපු අයගේ කැපවීම සහ ඒ නායකත්වයේ දුන්නු දේශපාලන නායකයන් නිසා බව අපි අමතක කළ යුතුයි. මේ රට අධ්‍යාපනය මේ රට නිදහස ලැබෙන විට මේ රටේ තුනෙන් එකක තමයි සාක්ෂරතාවය තිබුණේ. ඒ සාක්ෂරතාවෙත් වැඩිමනකට වග කියන්න ඕනේ අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්න. පන්සලෙන් තමයි අධ්‍යාපනය ලැබුණේ. පල්ලියෙන් තමයි යම් කිසි ප්‍රමාණයකට අධ්‍යාපනය ලැබුණේ. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන්ගේ අධ්‍යාපනය ඉතාම අවම මට්ටමක තිබුණා. අද මොකක් තත්ත්වය? අද මේ රටේ තරුණ පරම්පරාව අතර 100ට 100ක් සාක්ෂරතාවය තිබෙනවා. අද මේ රටේ කාන්තාවන්ගේ අද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට 70ක් ඉන්නේ මේ රටේ කාන්තාව. එහෙමනම් මේ බලාත්මක භාවය අපිට ඇති කරේ කවුද? මේ අවුරුදු 76ක් ඇතුළත තිබු වැඩගත් දේශපාලන පිරිස නේද? එදා CWW කණ්ණංගර ඒ රත්නායක මැතිතුමා ඇතුළුවයි මේ රටේ ප්‍රභූපන්තිය ඒකට බාධා කරද්දී මේ රටේ නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ ලබා දිය යුතුයි කියන ඒ විප්ලවකාරී පියවර ගත්ත නිසා තමයි අද මේ රට මෙතන තියෙන්නේ මිත්‍රවරුනි. ඒක නිසා මේ ඉතිහාසයේ 76 වසරක කාලය තුල කිසිවක්ම සිදු වුණේ නැහැ. සිදු වුණේ ජාවාරමයි,
දූෂණය විතරක් කියන අයට අපි කියන්න තියෙන්නේ මේ රටේ වැදගත් දේශපාලන පරපුරක් ඉඳලා තියෙනවා. ඒ පරපුර කැපවීම කරලා තියෙනවා. ඇතැම් CWW කණ්ණංගර මැතිතුමාට අන්තිමට මතුකම ආසනයක් නැති වුණා. හැබැයි එතුමා පරාජය කළා. නමුත් ඔහු නිසා තමයි මිත්‍රවරුනි අද අපි මෙතන හිටගෙන ඉන්නේ. ඔහු නොවුනනම් අපි හේන්ගොවියන්ගේ දරුව හැටියට මෙරහට අරෝසකත්දලා ඉවරයි. එතස අපව මෙතෙන්ට බලාත්මක කරපු ඒ පරපුර ඒ ධනාත්මකව මෙතෙන්ට අපව රැගෙන ආපු මේ මිනිස්සුන්ට අගෞරව කිරීමට වාචාල කටවල් වලට අපි ඉඳ දී යුතු නැහැ. ඒ ධනාත්මක ක්‍රියාවලිය 1943 ආරම්භ වෙච්ච ඒ ධනාත්මක නිදහස අධ්‍යාපනයේ ක්‍රියාවලිය ඒ ධනාත්මකව මෙරටේ ජනතාවට සාක්ෂරතාවය ලබා දීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අපි සියලු දෙනාම අදිස්ථාන කරගත යුතුයි. මේ රට ඉදිරි කාලයේ දැනුම් ආර්ථිකයක් බවට පත් වෙනවා නම් ඒ දැනුම් ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන දහන අන්තිම බවට පත් විය යුත්තේ රටේ අධ්‍යාපනය. ඒක නිසා ඒ අධ්‍යාපනය ඉදිරියට රැගෙන රාජ්‍ය අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය, ස්වයං අධ්‍යාපනය මේ සෑම ආකාරයකම අධ්‍යාපනයකින් අද ලෝකයේ තිබෙන මේ සුමට යුගයේ එහෙම නැත්නම් ස්මාර්ට් ඒජ් එකේ අභියෝග ජයගෙන ඉදිරියට යන මගක් ගැන මිසක් අතීතයේ හැම එකම දූෂිතෙක් අතීතයේ හැම එකම බලලෝභියෙක් අතීතයේ හැම එකම ඝාතකයෙක් කියතිය චෝදනා නගමින් අතීතයේ චෝදනා කරනවට වඩා අනාගත වාදයක් වෙනුවෙන් ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ ඓතිහාසික ප්‍රවාහයේ ධනාත්මක මිනිසුන්ගේ ධනාත්මක ප්‍රවාහය නියෝජනය කරන්නට ඉදිරියට එන්නේ කියලා අපි ඔබ හැමෝගෙම ඉල්ලා සිටිනවා මිත්‍රෝ. මෙරටේ ආර්ථිකය අපිට සතුටු වෙන්න බෑ. අපේ ඒක මුදල් ආදායම ගැන අපිට සතුටු වෙන්න බෑ. හැබැයි අපි මතක තබා ගත යුතුයි අපේ වියට්නාමයේ පෙන්වන අයට, අපේ දකුණු කොරියාව පෙන්වන අයට, අපේ සිංගප්පූරුව පෙන්වන අයට අපි මතක තබා ගත යුතුයි ඒ බොහෝ රටවල්ලේ ආර්ථික වර්ධන වේගය ලබා ගැනීමට මනුෂ්‍ය නිදහස යටපත් කරන බව, ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන බව අප මේ සියලුම ජයග්‍රහණ ආර්ථිකය ලබාගෙන තියෙන්නේ මිත්‍ර වරුණි අපි ප්‍රජාතන්ත්‍රවාදයයි මිනිස් නිදහසයි රැකගෙන ඒකයි අපේ වැදගත්කම. අපි කිසිම අවස්ථාවක හමුදා පාලනයකට ඒකාධිපති පාලනයකට ඉඩ දීලා නෙවෙයි මේ නිදහස ළඟා කරගෙන තියෙන්නේ මේ ආර්ථික තත්ත්වය ළඟා කරගෙන අපි ආර්ථිකයේ වැරදි විදිහට කල්පනාකරණය කළා අපේ ආර්ථික සැලසුමක් නැතුව ක්‍රියා කළා ඔක්කොම ඇත්ත. නමුත් මරක තියාගන්න ඔය මේ රටේ පට්ටපල් ගුරුවක් වතුර වුණා. නිදහස ලබන අවස්ථාවේ අපි හිටියේ ජපානයේ විතරයි පහලින් කියලා. කිසිම සංඛ්‍යාවක් නැන්නේ ඔබ පෙන්නන්න. මම ඔබට කියන්නේ 1960 දී ජපානයේ යන්තම් නැගිටලා ඉන්න වෙලාවේ අපේ රටේ එක මුදල් ආදායම ඩොලර් 143යි ජපානයේ 652යි. ඒක නිසා මේ අපි ජපානයට වඩා මේ ඩොලර් එකක් පහලින් හිටියේ කියන කතාව පට්ටපල් ගුරුවක්. අපි හැම ආර්ථික මට්ටමක හිටියාක ඇත්ත. යම් සෞභාග්‍යවත් මට්ටමක හිටියාක ඇත්ත. යම් විදේශ ධන උත්පාදනයක් අපනයනයක් අපි කළා ඒක ඇත්ත. හැබැයි අපි මේක කර්මනාකරණය කරගනිමින් නිශ්චිතව ඉදිරියට ගෙන යන්න දේශපාලන පරිකල්පනයක් තිබුණේ නැහැ. 1966 දී ජයජයවර්ධන මැතිතුමා සිනායි නමින් ගුජරාටයේ මහාචාර්යවරයෙක් සම්බන්ධ කරගෙන මේ රට විවෘත වෙන ප්‍රතිපත්තියක් අනුමාන දෙන්න උත්සාහ කළා. දඩිස්සනායක මහත්තයාගේ ප්‍රතික්ෂේප කළා මොකද මේ රටේ තිබිච්ච සමාජවාදී වාමාංශික චින්තනය නිසා. බණ්ඩාරනායක මැතිණිය සහ වාමාංශික පක්ෂ එකතු වෙලා සමාජවාදී ආර්ථික ක්‍රමයේ ඔස්සේ රට ඉදිරියට ගෙනියන්න 70-77 යුගයේ මහත් වූ වෑයමක් දැරුවා. ඉන්පස්සේ නැවතත් රට ආර්ථික වශයෙන් ප්‍රතිසංස්කරණය කරන්න ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථික ක්‍රමයේ මේ කලාපයේ ප්‍රථම වතාවට අඳුන්වා දුන්නා. මේ විදිහ අපි අපේ ආර්ථික මාදිලි ආර්ථික මොඩල අපි අත්හදා බලලා ඒ අත්හදා බැලීම වලින් අත්දැකීම් ලබා ගත්ත නිසා හැබැයි තාමත් මේ රටේ සමහරව අද පතුරවගෙන යනවා පැරණි සම්පකාර ක්‍රමයට රටේ මේ ආර්ථික අර්බුදේශ ගන්න පුළුවන්. මේවා මේ රටේ මිනිස්සු රැවටීමට හදන ලද සුරංගනා කතා විතරයි මිත්‍රෝ. ඒක නිසා අපි මතක තබා ගත යුතුයි මේ රටේ එදා ඩොලර් 143 ක ලිමිට් අපේ ඒක මුදල් ආදායම අඩ ඩොලර් 13000ක් නොවි 3800ක් බවට පත් උනේ අපේ ආර්ථික කලමනාකරණයේ දැක්මක් නැතිකම පක්ෂ දේශපාලනයේ දැක්මක් නැතිකම නිසා. අද ආරම්භ බලන්නේ ඉන්දියාව. ඉන්දියාවේ නිදහස් වෙළඳ ආර්ථිකය දිනාවේ කොංග්‍රස් ආණ්ඩුව නරසිංහ රාව අගමැතිතුමා මන්මෝහන් සිං මහත්මයා එයාය ගෙනාවේ. හැබැයි ඒ ප්‍රතිපත්තිය ඒ ක්‍රියාදාමය ಭಾರತೀಯ ජනතා පක්ෂයවට පස්සේ ඒක අයින් කළේ නැහැ. ಭಾರತೀಯ ජනතා පක්ෂයත් ඒක ඉදිරියට ගෙනිච්චා. අපේ රටේ
අපි මතක තබා ගත යුතුයි කිසිම ආකාරයකට මිත්‍රවරුනි අද අපේට මේ ජනාධිපතිතුමා මේ ඇති කරලා තියෙන රාජ්‍ය මූල්‍යයේ తాවකාලික ස්ථාවරත්වය ගැන අපි ඒකට කිසිසේත්ම විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ රාජ්‍ය මූල ස්ථාවරත්වයේ විතරක් අපිට ප්‍රමාණවත් වන්නේ නැහැ. එතුමා ඒක අත්පත් කර ගැනීමට අනුගමනය කරපු ඒ ක්‍රියාදාමය විශේෂයෙන්ම මේ බංකොලොත් භාවයට වගකිව යුතු අය මත බර තබන්නේ නැතුව බංකොලොත් භාවය නිසා පීඩාවටපත් වෙච්ච වැඩ කරන ජනතාවට ඒ වගේම සාමාන්‍ය ජනතාවට බර තබන ප්‍රතිපත්තියකින් තමයි රටේ ණය ප්‍රතිවගත කරන්නේ කලින් රටේ බදු ප්‍රතිපත්තිය සකස් කළේ. ඒ සහකම්පණයක් නැති ක්‍රියාවලිය වෙනුවට සහකම්පණයක් සහිත ක්‍රියාවලියකින් ඉදිරියට රටේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? පවුලේ ආදායම වැඩි කරගන්නේ කොහොමද? පවුලේ වියදම අඩු කරගන්නේ කොහොමද? රාජ්‍ය අංශයේ බර අඩු කරගන්නේ කොහොමද? රාජ්‍ය අංශයේ කාර්යක්ෂම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අතිශය විශාල යෝජනා ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව අපි අපේ අමාත්‍යාංශවල ඔප්පු කරපෙන්නලා තියෙනවා. ඒ සාපේ ඔබෙන් ඉල්ලන්නේ. මේ රටේ ජනතාවගෙන් උස්සන්නේ ඉල්ලන්නේ. අලුත් අත්හදා බැලීම් වලට මෙය කාලය නොවේ. හෙළ වෙදකම කියලා ධම්මික පැණි අත්හදා බලන්න ගිහිල්ලා 30,000ක් මිනිස්සු මරාගත්ත රටක් මේක. හෙළ ගොවිතැන කියලා සම්පූර්ණ රසායනික ද්‍රව්‍ය අකාබනික ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කළා ගොවිතැන් කරන්න ගිහිල්ලා ගොවි පවුල් 14 ලක්ෂෙකුයි ලක්ෂ 220ක් මිනිස්සු තුන් වේලක ආපු මිනිස්සු රොටි අය නුදු මිනිස්සුයි වටකට රටක් මේක. ඒ වගේ අලුත් අත්හදා බැලීම් විප්ලවකාරී අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා රට වටාකට යුතු නැහැ. මේ ඇති කර තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත ජනතා සහකම්පණය මත නිශ්චිත වැඩ පිළිවෙලක් හා නිශ්චිත කළමනාකරණ ක්‍රියාකලාපයක් මගින් අපි මේ රටේ තිරසර ඒ වගේම මහජනයා දෙස අනුකම්පාවෙන් සහනුකම්පෙන් බලන සියලු ජනයා බලාත්කාර කරන සුළු ආර්ථික වර්ධනයක් කරා ඉදිරියට ගෙන යමු. රට නැවත බංකොලොත් වීමේ අනතුරෙන් රට මුදා ගමු. ඒ සඳහා මේ රටේ දැනුගත් ජනතාව, මේ රටේ තරුණ ජනතාව, මේ රටේ සියලුම ජන කණ්ඩායම් වල ජනතාව පෙර ගැස්සීමට එක්වමු කියන අදිෂ්ඨානය ඔබ වචී උදාරට පළ කරමින් අවසාන වශයෙන් අපි කියන්න ඕනේ මම පෞද්ගලිකවත් අපේ එක්සත් ජන රජ පෙරමුණේ අපේ සමාජිකයවත් අපි කිසිම අවස්ථාවක පහසු මඟ තෝරාගෙන නැහැ. අපේ ඩලස් මහත්තයා ඉන්නවා, තුමා දන්නවා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ අවස්ථාවේදී සහයෝගය දෙන්නට යන අවස්ථාවේ ඉතාම බරපතල ලෙස මේ රට එල්ටීටී සංවිධානයට ගොදුරු වෙන්න ඔන්න මෙන්න කියා තිබුණේ. අපි ඒ අවස්ථාවේදී ඒ හරහා ගමන් කළා. ඒ හරහා ගමන් කිරීමට අපි කටයුතු කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා යුදයේ ජයග්‍රහණය කරලා රට තමන්ගේ පවුලේ බෝධලයක් බවට පත් කරගන්නකොට ඒකට එරෙහිව අපි නැගිටින්නත් මොහොතක්වත් පමා වුණේ නැහැ මිත්‍රෝ. ඒ සඳහා අපි කටයුතු කළා. අපි ගත්තේ ක්‍රියාමාර්ගය පසුව ඒ අවස්ථාවේ විවේචනයට ලක්ුණත් පසුව ඇත්තක් බව ඔප්පුවා. ඒ නිසා අපි අද මේ තබන පියවර දේශයේ වෙනුවෙන් එක්වන පියවරක් ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග මේ තබන පියවර ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙවෙයි කියලා අපි දන්නවා. නමුත් අපිට එකක් විශ්වාසයි. මොකද්ද? මේ සටන අපි ජයග්‍රහණය කරනවා විතරක් නෙවෙයි රට මේ අර්බුදයෙන් ගලවාගෙන අපේ දරුවන්ට උදාත අනාගතයක් අපි කරන්නට කැප වෙනවා ප්‍රකාශ කරන්නේ අමතර වෙනවා.